අදත් මම පැස්ට හදන වෙනස්ම විදිහක් ගැන තමයි ඔයාලට පෙන්වන්න යන්නේ. අද මම හදන්නේ white sauce pasta. ඒ කියන්නේ pasta white sauce එක හදන්න කොහොමද කියලා අපි දැන් බලමු. මේකට මම pasta gram 100ක් විතර මේ වගේ තඹගෙන තියෙනවා. මේ pasta තඹන හැටි මම මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ නැහැ. මගේ කලින් pasta වීඩියෝ එකේ මම pasta තඹගන්නේ කොහොමද කියන එක ඔයාලට පෙන්නුවා. ඔයාලට ඒ කලින් වීඩියෝ එක බලන්න ඕන නම් මේ වීඩියෝ එක උඩ තියෙන link එක click කරලා ඒ වීඩියෝ එකට යන්න පුළුවන්. තව අපිට මේකට එළවලු ටිකකුත් අවශ්‍ය වෙනවා. ඔයාලට කැමති එළවලු වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. හරි, අපි දැන් බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම මේ වගේ භාජනයකට තෙල් ටිකක් දාලා හොඳින් රත් කරගන්න. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මම මේකට මුලින්ම කපාගත්තු සුදු ලුණු ඉඟුරු ටිකක් එකතු කරලා හොඳින් තෙම්පරාදු කරගන්නවා. සුදු ලුණු ඉඟුරු ටික හොඳින් තෙම්පරාදු වුණාට පස්සේ මම මේකට කපාගත්තු කැරට් ටික එකතු කරනවා. ඒත් එක්කම කපාගත්තු බෝංචි ටිකකුත් මම එකතු කරගන්නවා. එකතු කරලා ඒ ටික හොඳින් තෙම්පරාදු කරගන්නවා. කැරට් ටිකයි බෝංචි ටිකයි තෙම්පරාදු වෙගෙන එනකොට මම මේකට කපාගත්තු මාළු මිරිස් ටිකකුයි තව මම මේකට ගෝවා ටිකකුයි එකතු කරගන්නවා. ඔයාලට කැමති එළවලු වර්ගයක් මේකට පාවිච්චි කරගන්න පුළුවන්. ඊළඟට මම මේ එළවලු ටිකට ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරනවා. ඊළඟට රසාණුව ලුණු මේකට එකතු කරගන්නවා. තව මේකට කැලිමිරිස් ටිකකුත් එකතු කරනවා. දැන් මේ එළවලු ටික හොඳින් කලවම් කරලා හොඳට තෙම්පරාදු කරගන්න. එළවලු ටික මේ වගේ තෙම්පරාදු වුණාට පස්සේ මම මේ ටික වෙනම භාජනයකට අයින් කරගන්නවා. ඊළඟට මේ වගේ භාජනයක් රත් වෙන්න තියලා ඒකට මම බටර් මේ වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. බටර් ටික හොඳින් දියුණාට පස්සේ මේකට මම පාන් පිටි මේසෑදි දෙකක් විතර එකතු කරනවා. එකතු කරලා මේ ටික හොඳින් කලවම් කරගන්නවා. මේ බටර් ටිකයි පාන් පිටි ටිකයි හොඳට දියුණාට පස්සේ මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් නැවුම් කිරි එකතු කරලා හොඳට මේ ටික දිය කරගන්නවා. මේ මිශ්‍රණය ටිකක් ඝන වීගෙන එනකොට මේකට මම ගම්මිරිස් කුඩු ටිකකුයි තව කැලිමිරිස් ටිකකුයි එකතු කරනවා. ඊළඟට මේකට තව රසාණු ලුණු ටිකකුත් එකතු කරගන්නවා. මේ මිශ්‍රණය සෝස් එකක් විදිහට ඝන වීගෙන එනකොට මේකට අපි කලින් තෙම්පරාදු කරගත්තු එළවලු ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. එළවලු ටික මේ වගේ කලවම් කරාට පස්සේ මේකට මම කලින් තඹගත්තු පැස්ට ටික එකතු කරලා හොඳට මේ ටික කලවම් කරගන්නවා.
දැන් අපි white sauce pasta එක හදලා ඉවරයි. මේ තියෙන්නේ අපි හදපු white sauce pasta එක. මේක ඉතාමත් රසවත් ඉක්මනින් පහසුවෙන් හදාගන්න පුළුවන් ඔයාලටත්.